අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත 2023 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මතයි පක්ෂව 121යි විපක්ෂව 84යි සූත්‍ර පිටක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සහ සමානාත්මතාවය අතර පැටලුණු අනුර සහ රනිල් හිටපු ජනපති චන්ද්‍රිකා සහ ආණ්ඩුවට ගිය ප්‍රබලීන් රසක් නිදහස් පක්ෂයෙන් ඉවතට නිදහස් පක්ෂයෙන් එළියට දාපු අයට වෙල්ගමගෙන් හාදු දෙකක් පක්ෂයටත් ආරාධනා අපේ පක්ෂයට එනවනම් දෑතින් ගන්න දෙපැත්තට උම්මා දෙකක් දීලා ගන්න ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අතනඟුටගත් සැකකරුවන් දෙදෙනෙකු පළමුණදා දක්වා රිමාන්ඩ් ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්ගේ වැඩ තහනම් වයෝවෘද්ධ වන විට මොලේ ඇකිලෙනවා සංජානන හැකියාව අවම වෙනවා උන් හිටි තැන් අමතක වෙන්නත් පටන් ගන්නවා මේ යන විදිහට ලසන්තලාව එක්නලිගොඩලව තාජුඩීන් ලව මරලා දාපු අයගේ නමුත් අමතක වෙලා කියලා දාවිදයි සැක සහිත බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ලබන වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා අයවැයට පක්ෂව ඡන්ද 121ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 84ක් පමණයි යනුව වැඩි ඡන්ද 37කින් 2023 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම සම්මත වුණා දැන් ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව पूर्ण पार्लमेंट कारक स्वभावी ආයි කාර්ක ස්වභාව 2022 නොවැම්බර් 23 වෙනි බදාදා සභාව කල්තබීම කරු සභානායකතුමා පාර්ලිමේන්තුව 2022 නොවැම්බර් 23 වෙනි බදාදා පූර්ව භාග 9:30 වනතෙක් කල්තබී යුතුයයි මම යෝජනා කරමි මේ අයවැය ලේඛන දෙස බලපුවාම කොට්ටුරයක් අනෙක් පස හරවා අලුත් ඇසකින් බලන බව නම් පේන්නේ නෑ මේ මුළුමනින්ම පාරණ කිලිටු කොට්ටය ජනාධිපතිවරයා විසින් සුවඳවත් යයි කියා ඒ පෙරණි කොට්ටේ ඒ පස්සෙම ඒ උරේම නිදාගෙන ඉඳ බවක් තමයි පෙන්වන්නේ කරන්නේ මේ අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා මේ රටේ ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳ ඔහු ඉදිරිපත් කරන පූර්ණිකාව ඔහුගේ දේශපාලන ජීවිතයේ පාපොච්චාරණය ගරු නියෝජකතනු මට මතක් වෙන පරණ හාමුලා හිටපු වලව් වලට සිත් විච සන්තෑස් ඒ වලව්ව ඉතාම ප්‍රබාස්වරව තිබුණා වලව් හාමු ඉතා හොඳින් මේක කලමනාකරණය කරා නාස්තිකාර පුතෙක් ආවා නාස්තිකාර පුතා මොකද කරන්නේ වලව්වේ සියල්ල ටිකින් ටික ටික විකුණ විකුණ ජීවත් වෙන්න පටන් ගත්තා අන්නේ නාස්තිකාර පුතෙක් ප්‍රබාස්වර තිබුණු වලව්වකට අත් කරපු ඉරණම තමයි මේ දිගු කාලයක් අපේ රටේ ජාතික සම්පත් විකිණීම රාමෙන් සිදු කොට තිබෙන්නේ මා දැක්කා ඇයි මේ ලාභ ලබන ඒවා විකුණන්නේ කියලා අහනකොට ආණ්ඩුවේ පැත්තෙන් ගා අමාත්‍යරේ දී පුත්‍රය තමයි ලාභ ලබන ඒවා තමයි ගන්න නේද නිකන් නාටු වෙච්ච පොල්වත්ත කිනුනවා කියවට ගන්නෙ නේ සාරවත් පොල්වත්ත විකුණන්න ඕන ඒක හරි පළදාව තියෙන ආදායමක් තිබෙන ආර්ථික ශක්තිමත් භාවයක් දෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කොම්මැනි ආයතන විකුණන්න මොකද ඒව තමයි ගන්න දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා හැම වෙලාවෙම ජනාධිපතිතුමා උපුටා දක්වන හැම කතාවක්ම කරත් මොකක් හරි සූත්‍ර පිටකයක්ගෙන මෙතන තමුන්වහන්සේ දේශනා කරනවා හැබැයි මම අහන්නේ එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමේ ප්‍රධාන පදනම මොකද සමානත්වතාවය සමාජ සාධාරණත්වය ඉතින් සමාජ සාධාරණත්වය තියෙනවා අපේ රටේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමානත්වය ගැන නෙමෙයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ සත්‍ය තියෙන්නේ දුක ගැන ඊළඟ දුක නැති කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගය දැම්ම එච්චරයි තිබුණේ ඉතින් ෆයිනල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිතුමනි අනුකම ව්‍යවස්ථාව අනු හොඳ දැලසලා පෙරුම් මහත්මයා දින්නන එතකොටත් කියන්න වෙන්නේ ඕකම නේ ජනවරමක් නැහැ අනුකුමාර දිසාන මහත්මයා දින්නත් කියන්න වෙන්නේ ජනවරමක් නැහැ කියලා ඒතර පොඩි වෙනසක් තියෙනවා මහත්මයා දැලසලා පෙරුම් මහත්මයා චන්දිල්ලුවේ පොහොට්ටුවෙන් ඒතර පොහොට්ටුවට ජනවරමක් ලැබුණානේ දැන් නලින් මිස මහත්මයා පාර්ලිමේන්තු මැතිවරණයේදී හැඩසුත් නැහැනේ ඒ හින්දා එතර පොඩි වෙනසක් තියෙනවා කැසිනෝ කාටි රේස් බයි රේස් මේගොල්ලෝ බිලියන ගණන් සල්ලි හම්බ කරනවා මේගොල්ලෝ ගෙවන්නේ ලයිසන් ෆී එක විතරයි අපි කියන්නේ මේ රාජ්‍ය බදු ආදායම තියන අයගෙන් ගන්න මං කෝ එක පටන් ගන්න මේ
පාර්ලිමේන්තුවෙන් දැන් බලන්න අපි අපේ වැටුපෙන් අපි ගෙවනවා ආණ්ඩුවට යම් බද්දක් මම සංවේදී ඒව ගැන නෙවෙයි ගොඩනැගිලි ගැන නෙවෙයි මම සංවේදී කුස්සිය ගැන ඒ ටික විකුණලා ඩොලර් බිලියන් 3ක් 4ක් හදාගත්තොත් අපේ සංචිතේ ශක්තිමත් වෙනවා එතනින් කතාව නවත්තනවා සංචිතේ ශක්තිමත් කරගන්න මේ ටික විකුණලා ඩොලර් බිලියන් 3 4ක් හොයාගත් ගන්නයි කියන්නේ මොකටද ආයි පරණ ට්‍රක් එකට වැටෙන්න ආයි ණය ගන්න පුළුවන් ඇලඩින්ගේ පුදුම බාන නැහැ ආණ්ඩුවට සල්ලි මවන්න ගස් වලින් සල්ලි කඩන්නත් බෑ මොකද ගෝඨාභය රාජපක්ෂව ගෙනාවේ අපි නෙමෙයිනේ ගෝඨාභය රාජපක්ෂව ගේන්න කියලා වෙනත් අඬක් ආවා ඒ අඬ ඇවිල්ලා තමයි අපිටත් සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂර වැඩ කරන්න යකෝ ආර්ථිකය හදන්න පුළුවන් නම් ගෝඨාභය සර්ව ගෙනාවාගේ ගෝඨාභය සර්ට කියලා ඒවා ටික කරන්න තිබ්බනේ ගෝඨාභය සර්ට ලනු දුන්නේ ওই මිනිස්සු තමයි ගෝඨාභය සර්ට දේශපාලනේ තේරෙන්නේ නැහැ දෙවනි වර්ධකල එතුමාට උපදෙස් දුන්නා අය මොකද සෑම තනතුරකම දැම්මේ ඔය කියන වියත්තු ගෝඨාභය රාජපක්ෂ හැබැයි මට එකක් කියන්න පුළුවන් ඔරෙක් නෙමෙයි පිස්සුනේ මුන් හින්දා තමයි අපිටත් අවුරුදු 30ක දේශපාලනේ නැති උන් ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි වැරදි ගෝඨාභය රාජපක්ෂර බෑ කියද්දි එතුමාව ගෙනල්ලා එතුමාට වැරදි උපදෙස් දීලා මුළු රටටම මේ තත්ත්වයට පත් කරපු ඒ වියත්තු ටික විකෘති මැතිවරණ ක්‍රමයේ ගෙනල්ලා පීතෘත්වය දීපු කට්ටිය තමයි දැන් ගිහිල්ලා කියන්නේ මැතිවරණේ කලින් කියන්නේ කියලා මේ වැරදි දන්නේ නැති ඒවා එක්ක නොකිය ඉන්න ඕනේ ඔනබල් මෙම්බර් නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි දයසිරි ජයසේකර जनाधि ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මෙතන පළාත් සභා පළාත් පාලන ඇමති මේ පාර්ලිමේන්තුවේ මෙතනට ඇවිල්ලා කිව්වේ එතුමා විරුද්ධ වෙනවා කියලා දැන් මේ බයිලා කියනවා කතා කරනවා ඒක දිනේෂ් ගුණරත්න මැතිතුමා හොඳට දන්නවා ඔබතුමා ගේන්නකො දැන් ආපහු ඒකේ යෝජනාව දැන් අගමැතිතුමා විදියට පුළුවන් නම් ගේන්නකො මාස් දෙකෙන් ඔක් කරන්න තැන්කියෝ ආණ්ඩුවේ විපක්ෂෙයි මාරුවෙන් මාරුවට අර ඉක්මන්ට ආණ්ඩුවේ විපක්ෂෙයි දෙසරත් තුන්සර කියන නමතගෙන කවුද හිටපු ඇමතිත් කියලා ඒ වෙලාවේ මේ කුණුහරුප නෙවෙයි රටේ තාරුණ්‍ය ඉල්ලන්නේ මේ අය වේට අපි විරුද්ධ වෙන්නේ මේ අයිසින් තවරපු සුන්දර කේක් ගෙඩියක් හැබැයි නයි විස කවලා ඒක උඩ නිකන් පිච්ච මල් ටිකක් ලස්සනට පේන්න තියලා ඒක ස්ලින් සුවඳම නයි කියලා බලාපොරොත්තු වෙන හැබැයි ඉන්නේ කිඩාරම් මල් සුවඳ විතරයි මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කාලකන්ණි ඇටයක් බවට පත්වලා තියෙන අවස්ථාවක තමයි මේ විකෘති ආණ්ඩුවක මේ විකෘති අයවැයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ අදටත් කියනවා දැන් මේ ආර්ථිකය නැවත පණ ගැහෙනවලු නැගිටිනවලු දැන් මේක යථා තත්ත්වයට පත් වෙමින් ඉන්නවා කියලා දැන් ඔය මනෝශරණායකාර මහත්තයා එහෙම කියනවා ඒ කුලියට කවි කියන්න කියලා එන කවියෝ අර මිහිඳු හාමුදුරුවෝ වැඩිය වගේ මහා කුසලාණයක් අරගෙන රටන ජයග්‍රහණයක් අරගෙන මහා වීරයෙක් රටන බැස්සා වගේ කරුණායක ගුවන්තොටුපළට ගිහිල්ලා මේ 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 හාදෝ ටික මම දැක්ක බැසිල් රාජපක්ෂ වන්දනා කරන හැටි මේ ආර්ථික ඝාතකයා ගාවට ගිහිල්ලා ඉන්න මේ මේ බඩු ටික වැඳ වැටිච්ච හැටි අපි දැක්කා පාරේ වටේ ඉන්න නරි හූ කිව්වට බල්ලෝ පුරාගෙන පැන්නට රනිල් වික්‍රමසිංහ මහත්තයා හැරලා ගල් දැගහා ඉන්නේ නැහැ ත්‍රයි ලෝක කියලා කිව්ව ගමන් ඔබතුමාලා හිතුවා රයිට් මේ කියන්නේ මේ සින්දුවේ තියෙන්නේ අර ගහණේක තමයි ඊය ත්‍රි ලෝක විජේපත්‍ර පවන්සවන ලෝකේ වෛවරණ හීන පේනවා ත්‍රි රෝද කැරකෙන මේ වෛතාල යාමේ සංසුන් හීන බිඳිනවා ಜಾති ಜಾති පවන් ආව ආදරේ ගීතේ ත්‍රි ලෝකේ ඇඳිලා තියෙනවා සංසාරේ දකින දැස ගීතකින් ඇහැරේ අපි එකතන කැරකෙනවා කිය මේ ත්‍රි ලෝකේ කියන්නේ මේගොල්ලන් කිව්වේ ත්‍රි රෝද රතයක රෝද තුනක් නැතුව රට දුවන්න බෑ සිංහල දෙමළ මුස්ලිම් කියන ಜಾතින් වලින් එකෙක් හරි මග හැරලා අම කරලා අතාරලා මේ සමාජයේ ඉදිරියට යන්න බෑ කියන එකයි ඒ සින්දුවේ කිව්වේ. ආයි මේගොල්ලන් අල්ලගත්තේ අර කැලේ පවන් සවන ලෝකේ ආතල් නටක් ගාලා අම්මට මේක සින්දුවකුත් තියෙනවා. සබද අපි කුදු නොවෙමු රාජපක්ෂට නැමෙන එඩිතරව පෙරට එමු. කොරු රැළම බිම හෙලන කිසිම බුරුලක් නොදෙමු. ජඩයින්ට හයිය දෙන ජනතා ආව වෙත හැරෙමු මල කඳන් වී වැටෙන නපුරු නඩු දඬුවම් නොදෙමු අරගලය හඹායන් සොඳුරු උත්තර සොයමු ඇත්ත පිළිතුරු ලැබෙන ඉතින් ආණ්ඩුවේ ඉන්නකොට එක මතයයි විපක්ෂයේ ඉන්නකොට තව මතයයි ඒගොල්ලන්ට ලබා දුන්නා නම් මේක කරන්න කියලා බාර අරගෙන කරන්නෙත් නැහැ දුවනවා ඉතින් ගත්ත මිනිස්සුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න දෙන්නෙත් නැහැ කරන මනිය අර කරන්න දෙන්නෙත් මොකද්ද මේ කරන්න කියන්නේ මේක විනාශ කරන්න දෙන්නද කියන්නේ කම් බොරුවට දොඩවනා කහිනව විතරයි ඔය දොඩවනා ගරු කතානායක තුමනේ ලංකාවේ ඉන්දියාව
ගත්තම කරුණාකර නිසද්ද වෙන්න ඍජු බදු 120යි ආගෙනෙන්න ඉන්දියාව ගත්තොත් වක්‍ර බදු 146යි ඍජු බදු 54යි ඉතින් අපි පොඩ්ඩක් තියෙන මිනිස්සුන්ගේ බදු ටිකක් ගත්ත මොනවා කරන්නද වෙන මොනවා කරන්නද කියන්නේ ඒකට කැමති නෑ මේ මහලොකුට කෑ ගැව්වොත් මේ මොනවද කියන්නේ බදු ගන්න එපා කියලා පල්ලෑ ඉන්න මිනිහකෙන් තවත් ඌරගෙන ගන්න කියන එකයි ඒක කරන්නද කියන්නේ කතා කරන්නේ වාඩි වෙන්නකෝ මේ මගේ අවස්ථාව වාඩි වෙන්න හෙට උදේ කියලා කියන්න කතා කරන්නේ වාඩි වෙන්න වාඩි වෙන්න වාඩි වෙන්න කතා කරන්නේ වාඩි වෙන්න එයා පිළිතුරු අපිට කතා කරන්න දෙන්න අයවැය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතාවෙතයි දැන් අවධානය. භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පත් කරේ කවුද? වැලි කපන පර්මිට් තියෙන පුද්ගලයෙක් භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිවරයා කරනවා. එතකොට වැලි පර්මිට් එකක් තියෙන වැලි කපන මිනිස්සෙක්ව සභාපති කරගත්තාම ඒ මිනිස්සයා මෙතෙන්ට අවිලත් බලන්නේ වැලි කපන්නේ කොහොමද කියලා මිසක් පරිසරය ආරක්ෂා කිරීම නෙමෙයිනේ. අයවැයට වඩා අපිට වැදගත් වෙන්නේ මේ රුපියල් 7000ට වඩා වැඩි කරන්නේ මේ යාන්ත්‍රණයේ කඩා දමන්නේ. ලෝකේ රටවල් වලින් ආධාර ඕනේ නැහැ. මේ හොරාගත්තු සල්ලු ටික අපිට එකතු කරගන්න පුළුවන් නම් හොරා කෑම ක්‍රියාත්මක විනෝද නැද්ද කියන එක පිළිබඳව රටේ නායකත්වයවත් මුදල් අමාත්‍යාංශයවත් පසු විපරම් කිරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් මෙයාර අයවැය විශේෂිත ලක්ෂණයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවන් ක්‍රියාවට නැම්මෙනවද නැද්ද කියලා අංශ දෙකකින් අධීක්ෂණය කරන්නට පියවර ගන්නවා. පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගොඩනගපු 69 ලක්ෂ ජනවරම මොනවටද ගොඩනැගුවේ? මේ මෙහෙම නයසාගරික ගිලින්නද ඒ ජනවරම ගොඩනැගුවේ? මෙහෙම මේ මං කියන්නේ පාර්ලිමේන්තුවටවත් කරුණු දක්වන්නේ නැති සංගෝපු 169 ක බදු වැඩිවීමක් 120ක් නුපුරිමේ කියන්නේ. එහෙම මං කියන්නේ වැරදි නැත්තම් යථාර්ථයක් නොවන සංඛ්‍යාලේඛන තුල. ඒ කියන්නේ ආදායම ලැබෙන්නේ නැහැ නේ මේ 169 ක බදු වැඩිවීමක් ලැබෙන්නේ නැහැ නේ කොහොම කරත් මේ රටේ මිනිස්සුන්ගෙන් කොහොමද මේක ගන්නෙ? එහෙම යෝජනාවක් නැහැ නේ මේකේ. ඉතින් එවිනි අයවැයක් කියන්නේ මොකද්ද මේ බොරුවකට ඡන්දෙ දෙන්නද කියන්නේ අපි? සිතම්බර සර්පට වගේ මේක. ඒ නිසා මේක අර දැන් කියන්නේ බුද්ධි මුතුන් විතර පේන එකක් කියලා කිව්වාන් පස්සේ අන්තිමට පොඩි කොල්ලෙක් නෙවිලා කියන්නේ මේ රජතුමා හිරුවෙන් කියලා. ඒ නිසා මේ අයවැය ගැනත් මේගොල්ලෝ කියන කතා ඒ වගේ මේවා මේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැතුණාට මේවැය මහ ප්‍රාතිහාර්ය තියනවා කියලා. ඉතින් මම හිතන්නේ අපි එවැනි කතා මුළු ඉතිහාසෙත් තිස්සේ අහලා තියෙනවා. ඉතින් මේක ඇතුළු කිසි ප්‍රාතිහාර්යක් නැහැ. මේක කරලා තියෙන්නේ ගෙලින්ම මේක පැලැන්තියක් ආරක්ෂා කරලා ඒ පැලැන්තියට අවශ්‍ය පසුබිම හදලා ඉතුරු සියලු දෙනාට බිල ගෙවන්න කියලා තියෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ඌ මට ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා මට ඌ ගහනවා නේද? එහෙම කතාවක් තියෙනවනේ අපේ සමාජයේ. ඒ කියන්නේ අන්තිමට මටමනේ බොලේ ගහලා තියෙන්නේ නේද? මෙහෙම ලියන්ට සිත්තුනේ අද පාර්ලිමේන්තුවෙන් ඇහුණු හරි අපූරු සිත්ගන්නාසුළු කතාවක් නිසායි. ඒ කතාව මහින්ද රාජපක්ෂ, ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයෙක්, ඒ වගේම හිටපු අගමැතිවරයෙක් නේද? දැන් ඊට පෙර මෙන්න මෙහෙම බලමුද. දැන් මේ මහින්ද රාජපක්ෂගේ කතාවට ඍජුවම පාදක වෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී පාල සිරිසේනගේ යහපාලනය. දැන් මේ තුන් දෙනාගෙම වයස අවුරුදු 70 පැනලා, හොඳේ සමහරුන්ට 75 පැනලා. දැන් අද මේ අය කියන කතා දෙස පරිස්සමින් බලන්න ප්‍රථම විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. වයෝ වෘද්ධ වන විට අපි මොකද වෙන්නේ කියලා. ඒක විද්‍යාත්මකව බලන්න අවශ්‍යයි නේද? දැන් ඒ ගැන විද්‍යාත්මක විග්‍රහයක් අරගෙන බලමු. වයසට යනකොට මොළයේ පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ මොළයේ හැකිලෙන්ට පටන් ගන්නවලු. හොඳේ ඊළඟට විශේෂයෙන්ම ඔය මේ සංජානන හැකියාව, ඒ කියන්නේ මනස උපයෝගී කරගෙන යම් කිසි දෙයක් තේරුම් ගැනීමට ඇති හැකියාව, අන්න ඒකත් වයසට යනකොට හොඳටම අඩු වෙන්න පටන් ගන්නවලු. ඒ වගේමයි වචන මතක තබා ගැනීමත් හොඳටම අමාරු වෙනවා. ඒ කියන්නේ අපහසුයි. ඒ කියන්නේ තවත් සිංහලෙන් කියනවා නම් වචන මතක තබා ගන්න බැරි වෙනවා, අමතක වෙන්න පටන් ගන්නවා. හරිද? ඊළඟට තවත් එකක් තියෙනවා, ඔය බහුකාර්යයන් කරන්න, ඒ කියන්නේ කතා කරන ගමන් ලියන්න, ලියන ගමන් කතා කරන්න, ඒ විදිහේ හැකියාවනුත් හොඳටම අඩු වෙලා යනවලු. දැන් ඊළඟට වැදගත්ම දේ තමයි මතකයේ පිළිබඳව නිරන්තරයෙන්ම අභියෝගාත්මක තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ අමතක වෙන්න පටන් ගන්නවා කියන එක නේද? ඒක තමයි වැදගත්ම දේ. මොළයේ වයසට යන විට නියුරෝනද මේ යන්ට පටන් ගන්නවා. හරිනේ? දැන් විශේෂ
විශේෂයෙන්ම මොලය වයසට යන විට වැඩිහිටියන්ට ඔය තමන් ගැන තියෙන සැලකිල්ල තියෙන්නේ ආන් ඒකත් අතපසුවෙන්ට පටන් ගන්නවා අමතක වෙන්න පටන් ගන්නවා හරිනේ මේක තමයි ජීවිත යථාර්ථය මේක තමයි විද්‍යාත්මක සත්‍යය මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේත් හොඳේ දැන් අද පාර්ලිමේන්තුවේදී ඇසුණු ප්‍රධාන කතාව කාගේද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිටපු අගමැතිවරයාගේ නේද දැන් ඔහුගේ වයස කීයද අවුරුදු 77යි එහෙනම් අහලම බලන්න කොහොඳේ අපි මේ තත්ත්වයේ ඉන්නේ ඇයි කියලා කවුරු හරි අහනවා නම් ඔබ දන්නවා යහපාලන ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුල ඉතිහාසයේ වැඩිම ණය බර ප්‍රමාණයක් ගත්තා අපිට දරන්න බැරි තරම් ණය ගත්තා අද ආර්ථිකය හදන්න අදාස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා කියලා මතක වෙලා වගේ කතා කරනවා හැබැයි වගකීම අරගෙන කරන්න කිව්වම බෑ කියන ඒ අය කැමති ප්‍රශ්න විචාරය කරන ජනප්‍රිය පැත්තේ ඉඳගෙන හැමදාම වීඩියෝ වගේ ඉන්න ඒ ජනතාවට අපි මතක් කරනවා අපිට ඒ වගේ වීරත්වයකින් වැඩක් නැහැ. ඒ නිසා අපි මේ මොහොතේ කියලා ජනතාව අත්හැරලා පැනලා ගියේ නැහැ. මේ යන්නේත් දැන්. ඇතම් තීන්දුව වැරදි. අපි වැරදි දැන් නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. ඔවුන්ගේ දුක කඳුල ආවේගය තවදුරටත් රටේ දේශපාලන මෙවලමක් විය යුතු නැහැ. මොන ආර්ථික අභියෝගයක් යටතේ වුණත් අපේ රටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා අදත් ඔබට සිහිපත් කරන්න කැමැති. දැන් සමහරු අහනවා ආරක්ෂාවට මෙච්චර වෙන් කරලා ඇයි? ඒ අයට මම කියන්න ඕනේ රටේ ආරක්ෂාව තමයි හැම අධීකටම බලපාන්නේ. ජනතාව වෙනුවෙන් හෙටත් අපි වගකීම ඉටු කරනවා. පසුගිය කාලේ මේ රටේ අර්බුද උපසන්න කරන්න උදව් කරනපු අය කවුද කියලා ජනතාවට නිරාවරණය වෙලා ඉවරයි. අපේ රටට නැගිටින්න අවස්ථාවක් නොදෙන දේශීය විදේශීය බලවේග තාමත් ක්‍රියාත්මකයි. ඔවුන්ට ලැජ්ජාවක් නැහැ. උන් අදත් කල්පනා කරන්නේ අපි ආපහු වටන්නේ කොහොමද කියලා. අත්‍යන්තර අතපෙවීම වැඩි වෙලා තියෙනවා. ඒ අයගේ රූකඩ තමයි පසුගිය කාලේ නැටුනේ. මේක අපිට කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා, පීබි ජයසුන්දර මහතා, නිවාඩ් ගබ්‍රාල් මහතා. අපට සලකන්න වෙන්නේ ආර්ථික ඝාතකයන් හැටියට. අපි දකින්න ඊයේ පෙරේදා ගුවන්තොටුපලේ සංදර්ශනයක්. ඒ සංදර්ශනේ දිහා බලනකොට පුදුම හිතෙනවා. පෙරේදා ගුවන්තොටුපලේ සිදුුනේ ඒ වගේ අරුම පුදුම සංදර්ශනයක්. බැසිල් රාජපක්ෂ මහතා වැනි මේ රටේ ආර්ථික ව්‍යසනයට ඍජුවම වග කිව යුතු පුද්ගලයෙක් හට මල් මාල දාලා ඔවුන්ගේ පායුග සිප ගන්නවා අපි දැක්කා. ඉතින් මේක හරියට එල්ලා මැරීමට නියපින්ද තැනැත්තා තමා එල්ලීමට බලා සිටින අලුගෝසුවාට සාදයක් දෙනවා වගේ ක්‍රියාව. මරු නේද? දැන් යහපාලන ආණ්ඩුව ගත්ත ණය නිසාලු මෙහෙම වුණේ නේද? යහපාලන ආණ්ඩුව නෙමෙයි ඔය හැම ආණ්ඩුවක්ම ණය අරගෙන තමයි කන්ට දුන්නේ. හරිද? ඒවා තමයි මේ විදවන්නේ. ගත්ත සමහර ණය මොකද්ද කලේ කියලා අද වෙනකන්වත් හොයාගන්න බෑ. ඒවා තමයි මේ අපි විඳවන්නේ. හරිනේ? දැන් ඒකට අපි එහෙම උත්තර දෙමුකෝ. ඔන්න දැන් මේ අද රට හදන්න කතා කරන ඒ අය ඒ කියන්නේ රනිල් නේද? වෙන කවුද? එයාට අමතක වෙලා මේ රට කාපු යහපාලන ආණ්ඩුවේ අගමැති යා කියලා. ඔන්න ඕක තමයි ওই නොකියා කිව්වේ. හරිද? ඒකනේ නොකියා කිව්වේ නේද? දැන් මොන ප්‍රශ්නයක් හමුවේ වුණත් අපේ සම්පත් විකුණන එක අපේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධයි. ඒක අපේ ප්‍රතිපත්තිය නෙවෙයි අපේ හාමුදුරුවනේ කියලා හොඳලට අපේ හාමුදුරුවනේ කිව්වේ නෑ. එහෙම කිව්වා. නා ඒක අපේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා. දැන් මේ ජනාධිපති රනිල්ගේ ටයි කෝඩ් ගලවලා බිම දාගෙන තැලුවා වගේනේ නේද? මොකද ජනාධිපති රනිල් තමයි කුස්සිය ශක්තිමත් කරන්න සමහර දේවල් විකුණන්න කියලා දැන් ඉතින් ওই අයවැය ගෙනාවේ. හරිද? ඩොලර් ගේන්න ඕනේ කිව්වා මේවා විකුණලා. එතකොට තමයි කුස්සිය ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ නේද? දැන් ඇත්තටම කොහෙන්ද හිනාවෙන්ට කියලා හිතාගන්න විදියක් නැහැ. පස්සත් භාගෙන් සිනාවිය යුත්තේ මහින්දටද රනිල්ටද? එහෙමත් නැත්නම් මේ දෙන්නටද? එහෙම නැත්නම් ওই ඔක්කොටමද කියලා හිතාගන්න විදියක් නැහැ. හරිද? අර හැමදාම කියපු විදියට තව කතාවක් කියව ජාත්‍යන්තර බලවේග නේද? අපි වටන්න බලාගෙන ඉන්නවලු උන්ට ලැජ්ජ නැතුළු. කාර්ද ලැජ්ජ නැත්තේ ජාත්‍යන්තර බලවේග වලට. හරිද? රට මේසා අගාධයකට දාපු මේ උන්දලට තාම ලැජ්ජාව තියෙනවා. මරු නේද? අර මේ හැම විටම විමල් කියන්නේත් ඕකනේ. ජාත්‍යන්තර අපි වටන්න බලන් ඉන්නවා, ගිලගන්න බලන් ඉන්නවා, කන්ට බලන් ඉන්නවා කියලා නේද? ඒකම මේ තව එක තැනක කිව්වා අපිටත් වැරදුනාලු. හරිද? අපිටත් වැරදුනාලු. වැරදුනේ ඇත්තම කිව්වොත් ඔය උන් නැහැලට නෙමෙයි. හරිද? වැරදුනේ රට බංකොලොත් කරලා රටටම වැරද්දුවා. වැරදුනා නෙමෙයි වැරද්දුවා. හරිද? අද ඇත්තටම වැරදුනේ තාමත් ඔහෙලට නෙමෙයි මේ රටේ අහිංසක ජනතාවට. එදා වේල කන්ට නැතුව දුක් විඳින ජනතාවටයි ඔහෙල වැරද්දුවේ. හරිනේ? ඒකම තව එක තැනක කියනවා මේ අපි ජනතාව දාලා යන්නේ නැතුළු. ඒ වුණාට කියන්න තියෙන්නේ ජනතාව දැන් ඔහෙලව දාලා ගිහිල්ලා ඉවරයි කියලයි. ජනතාව ඔහෙලව එලවලා දාලා ඉවරයි කියලයි. ඉතින් හිතෙන් හිතාගෙන හිටියට අපි දාලා යන්නේ නැහැ කියලා ජනතාව දාලා ගිහිල්ලා හුඟක් කල්. හොඳේ. දැන් අර රනිල් වික්‍රමසිංහ ওই සිංගප්පූරු ගිවිසුම
ගිවිසුම දැන් ගහන්න හදනවා නිකමන්ට නේද? IMF ගිවිසුම ඊළඟට අර MCC එකක් තිබ්බේ නේද? ඕකත් අද හෙටම ගහන්න පටන් ගන්නේ. එදාට මොනවා කියයිද දන්නේ නැහැ නේද? මාර කතා. අද හරියට මේ රනිල් වික්‍රමසිංහව ඒ කියන්නේ වත්මන් ජනාධිපතිව පත් කළේ මේ රටේ රටවැසියන් වගේ ඉන්නේ කතාව. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තමයි දැන් ඔය රක්ෂණ සංස්ථාව ටෙලිකොම් වගේ ලාභ ලබන ඒවා විකුණන්නට යෝජනා කරලා තියෙන්නේ. ඔවුනේ ජනාධිපති මහින්දට ඒක අමතක වෙලා. මේ ඉන්නේ රනිල් රාජපක්ෂ කියලා නේද? අපි පත් කරලා අපි කියලා අපි එවපු කෙනෙක් නෙමේ ඔය විකුණන්නට හදන්නේ. හොඳේ. ඊටත් වඩා හතර බීරි කතාව තමයි නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ නේද? මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වගේ මහා ධනස්කන්ධයක් ආබාසනය කළ දේවල් කවුද හැදුවේ? ඒව හැදුවෙත් යහපාල නේද? නැත්තම් අපිද? මේ තමයි වයසට යනකොට වෙන දේ. ඇත්තටම තාමත් මේ වගේ අයගෙන් වැඩ ගන්න එක පව්. ඒක තමයි ඊයේ පෙරදා ටෙලිවැකි එකෙන් කිව්වේ. දැන් කොයි වෙලාවෙ හරි බලන්නක වෙනදේ ලසන්තව මරපු හැටි, තාජුඩීන්ලව මරපු හැටි, එක්නැලි ගොඩලව මරලා දාපු ඒව කරපු අයගේ නම්ගම් එකම කියලා අතෑරියොත් තමයි වැඩේ. හොඳේ. ඔය යන විදිහට කියන්න පුළුවන්. හොඳේ. ඒක නිසා ඇත්ත කියලා දැම්මොත් කොයි කාට කාටත් තරු පෙන්න පටන් ගනීවි. හරිද? දැන් රනිල් රාජපක්ෂ මොනවා කියයිද මේක ඇහුණාම නේද? ඇත්තටම රටවැසියන් ලෙස ඔබට තේරෙනවද මොනතරම් මජර දේශපාලනඥයින් පිරිසක්ද මේ කියලා? ඔබ තාමත් මේ කාට හරි කඩේ යනවා නම්, වැඳ වැටෙනවා නම් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ඔබ සැබෑවටම ඔබේ දරුවන්ට සාපයක් කියලයි. මේකත් මතක තියාගන්න. වයසට යනකොට මොළයේ සෛල හැකිලෙනවා. ඔව්, ඒක විද්‍යාත්මක සත්‍යයක්. අනුග්‍රහය. දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමාව ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයින් වන්නේ ජෝර්ජ් කුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. හෙටපු ජනාධිපති නී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ පක්ෂ සාමාජිකත්වයේ තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒයේ දින රැසූ මධ්‍යම කාරක සභාවේ ගත් තීරණයකට අනුවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිසට නව ලංකා නිදහස් පක්ෂයට පැමිණෙන ලෙසටයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරවෙල්ගම ආරාධනා කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්ුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී පක්ෂ තීන්දු තීරණ වලට පටහැනිව කටයුතු කළ පුද්ගලින්ගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගිගේ පක්ෂ සමාජිකත්වයද තාවකාලිකව අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භණ්ඩාගාරික ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්නද එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. නව භණ්ඩාගාරිකවරයා ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්තයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීරද එම තනතුරින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එම තනතුරට තිලංග සුමති පාලපත් කිරීමටයි නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත්තේ. පුද්ගලික කාරණ ඇත්තයි. පක්ෂයේ මතයට පටහැනිව, ඒ වගේම පක්ෂයේ ගත තීන්දුව වලට පටහැනිව, පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පටහැනිව තීන්දුව ගත්ත චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, නිමල් සිරිපාසිල්ල මැතිතුමා ඇතුළු ආණ්ඩුවේ තනතුරු ගත්ත අයට එරෙහිව ඒ අයට විනය පරීක්ෂණ අවසන් වන තුරු ඒ අයගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීම සඳහා පක්ෂය තීන්දුවක් ගත්තා. රනිල් රාජපක්ෂ රජයේ විරෝධී සියලුවට ආරාධනා කරන්න මේ බුලත් කොලේ යටතේ අපිත් එකතු වෙලා සංවාදශීලී වෙලා අලුත් සන්ධානයකට අලුත් ගමනකට ඒකරාශි වෙලා අපි පක්ෂෙත් එක්ක ඊළඟ රජය හදන්න අලුතින් ආණ්ඩුවක් හදන්න අපි සියලුවට ආරාධනා කරනවා. එකකටයි ගොඩනැගිල්ලකටයි විතරක් පක්ෂේ සීමා කර ගන්න හදනවා නම් ඉතින් වැඩක් එන්නේ නැහැ කියලා මට එච්චරයි කියන්නේ. අපි මේ ගැන අපි සාකච්ඡා කරනවා අපේ කණ්ඩායමටම විවිධ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම කණ්ඩායම ඉවත් කරලා තියෙනවානේ. අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරියේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න. ලූලා නැති වලට කණයා පණ්ඩිතය වෙනවා වගේ ඉතින් එහෙම කවුරුවත් නැති වුණාම ඉතින් කවුරු හරි අයට අවස්ථාව ලැබෙනවානේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය අත්හිට වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට නව ලංකා නිදහස් පක්ෂයට පැමිණෙන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද ආරාධනා කළේ. අන්තිමට වෙන දේ මම කියන්නේ බණ්ඩාරනායක මැතිනි චන්ද්‍රිකා නේද ওই පක්ෂේ නායකයා හැටියට වැඩි කල්යන් විසල ඉඳගන්න. ඒක නීති අනුකූලව කරගන්න පුළුවන් නේද? නීති අනුකූලව කෙරෙයි ඉදිරියේදී. සමාජිකත්වයේ අත්හිට වූ කට්ටියව ඔබතුමාලාගේ පක්ෂයට ලං කරගන්න රැයමක් කියලාද? අපේ පක්ෂයට එනවනම් දෑතින් ගන්න. දෙපැත්තට උම්මා දෙකක් දීලා ගන්න.
ඒනි මම නම් ආරාධනා කරනවා ඔය සීලු දෙනාම එක්කහුව වෙන්න අපිත් එක්ක නැත්නම් අපි ඕගලන් එක්කහුව වෙන්න එක්කහුව වෙලා අපි හොඳ ප්‍රබල වමක් හදමු ලබන ගම ජනාධිපති මැතිවරණයට අපි මුහුණ දෙමු ඕමානයේ මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා මේ අතර මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකුද ලබන පළවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ ඕමානයට සහ ඩුබයි රාජ්‍යයන්ට කාන්තාවන් රැගෙන ගොස් මිනිස් වෙළඳාමේ නිරත වූ පුද්ගලින් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙවන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සිදු කරන විමර්ශනයේදී ඔවුන්ට මෙම මිනිස් වෙළඳාම සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහුගේ උපනියෝජිතයා සහ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමටයි හැකි වුණේ මේ අතර මෙම සිදුවීමට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා එම පුද්ගලින් බදුල්ල සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ සැකකරුවන් ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා සිදුකරන පරීක්ෂණවලට අදාළව මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ කුෂාන් නැමැති නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා නුපුහුණු ශ්‍රමිකයින්ට විසිට වීසාවලට රැකියා සඳහා යොමු වන්න එපායයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මාධ්‍ය ප්‍රකාශක සනරත් යාපා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා සම්බන්ධයොත් අපි විධිමත් වැඩපිළිවෙලක් මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළා තියෙනවා විශේෂයෙන්ම ඔවුන් සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබා දීමේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත ඉදා දැඩි කරන්න බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ විසිට වීසා මත රැකියා සඳහා යන්න එපා කියන ඉල්ලීම අපි මහජනතාවගෙන් කරන නුපුහුණු කාන්තා ශ්‍රමිකයන් විශේෂයෙන්ම විසිට වීසා මත විදේශගත වීම තමයි මේ ප්‍රශ්නෙට මූලික හේතුවක් වෙලා තියෙන්නේ මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේත් අදහස් පළ වුණා මේ වෙනකොට ඕමානයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය 12 දෙනෙකුත් සංචාරක වීසා භාවිතා කරමින් වෙනත් කාර්යයන් සඳහා යන බව ලංකාවේ ගුවන් තොටුපළට හංගවලා ලංකාවේ නිලියට ගියපු 65 දෙනෙකුත් ඕමාන් රාජ්‍යයේ සුරක්ෂා නිවාසයේ ඉන්නවා. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ගිය 70 දෙනෙකුත් සංචාරක වීසා මගින් ගිය 7 දෙනෙකුත් එකතුව 77 දෙනෙක් ඉන්නවා. ඒ වගේම මෙම රටවල් දෙක සඳහා ස්වයං මාර්ගයෙන් ගෘහස්ථ සේවය සඳහා කාන්තා ශ්‍රමිකයන් සහ අඩ නිපුණතා සහිත රැකියා සඳහා යන කාන්තා ශ්‍රමිකයන් ලියාපදිංචිය අපි අත්හිටුවන්න කටයුතු කළා. ආර්ථික අර්බුදයත් එක්ක මේ කම්කරු නිලධාරීන්ගේ හැම ඔක්කොම අයින් කළා. විදේශ රැකියා නියෝජිතයෙකු තානාපති කාර්යාලයේ නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ ගරු අපිට මේකට පොඩ්ඩක් කොහෙල බලන්න. කිරියල් ඇමතුමා කියපු කාරණාව මම පිළිගන්නවා. පසුගිය කාලේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්ය මණ්ඩලය 40යි මුළු රටවල් සියලුම රටවල් නියෝජනය කරන්න දැනට ඉන්නේ. ඉතින් කාර්යාලවල වැඩ කටයුතු කරගන්න බොහොම අපහසුතාව මැද තමයි කරගෙන යන්නේ. නමුත් අපි මේ වෙනකොට 50ක කණ්ඩායමක් දැනට తాවකාලිකව ඉස්සරහට යවන්න අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. කුෂාන් කියලා නැමැත්ත එක්ක සම්බන්ධව විශාල චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව සම්බන්ධයෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කියලා කරුණාකරලා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරනවා නම් හොඳයි කියන එක තමයි මම කියන්නේ. සම්බන්ධවයි. ඔව්. චමදේවි සිසේර මැතිතුමා. මැතිතුමා. ගරුතුමා ඇතර ඔතුමා අරන් තියෙන ක්‍රියාදාමයේ පිළිබඳ අපි සතුට වෙනවා. හැබැයි ওই ක්‍රියාදාම ගන්න මුලපිරුවේ මේ රටේ මාධ්‍ය ආයතන. අමාත්‍යාංශය සහ රටේ වගකීම් කිසි දෙයකට අවධානය යොමු නොවුණා. දැන් සාමාන්‍ය මමත් මාධ්‍යවේදියෙක් නේ. මේ මාධ්‍ය නිසා මේ වැඩේ එළියට ආවා කිව්වහම මටත් පොඩි සතුටක්. ඒ වගේම ඔබතුමාටත් පොඩ්ඩක් කට් එක දාගන්න පුළුවන් මාධ්‍යෙන් එළියට ආවා කිව්වහම. හැබැයි මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරලා තියෙන්නේ විසිට වීසා ලියාපදිංචි අපි අත්හිටුවන්නේ මේට මාසෙකට ඉස්සෙල්ලා. මේ ඊයේ අත්අඩංගුවට ගත්තු කාන්තාවට විරුද්ධව අත්අඩංගුවට ගැනීමේ වාරණ නියෝගය ගන්න මේට මාසෙකට විතර ඉස්සෙල්ලා. මාධ්‍ය කියන නිසා නෙවෙයි අපි වැඩ කරන්නේ. අපි කරගෙන යන දේ මාධ්‍ය ලබා දෙන සහයෝගයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුද්ගලයෙක් සම්බන්ධව සඳහන් කළා අපි සම්පූර්ණයෙන්ම ඔහුගේ වැඩ තහනම් කරලා මේ වෙනකොට ඔහුගේ තානාපති සේවයේ කටයුතු අත්හිටවලා ඔහුව ලංකාවට ගෙන එන්න වැඩ කටයුතු කරලා තියෙනවා වැඩ තහනම් කරලා ලංකාවට ගේන්න නීතිමය කටයුතු දැන් ක්‍රියාත්මක කරගෙන යනවා ලංකාවට එනකොට ඔහු අත්අඩංගුවටගෙන ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරාවි මැතිවරණ වියදම් පාලනය කිරීමට විධිවිධාන සැලසීමේ පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී සීමාව ඉක්මවා මුදල් වියදම් කරන දේශපාලඥයින්ගේ මන්ත්‍රී දුහරය මෙතුලින් අහෝසි කිරීමට හැකිවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මැතිවරණයකදී මැතිවරණයත් එක්ක ගැට ගැහිච්ච මේ දූෂිත ක්‍රියාදාමය ඉවත් කරන්න පුළුවන්කම ලැබෙන විදියට වියදම් පාලන පනතක් ඉදිරිපත් කළා. ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී
මේ පනත් කෙටුම් පත අනුමත කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් ඒක ගැසට් කරන කොමිස සභාව ඊට පස්සේ පාර්ලිමේන්තු පනතක් හැදියට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. අපි විශ්වාස කරනවා කිසිම මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවේ ඉන්න හැකියාවක් නැහැ කියලා වියදම් පාන පනතට විරුද්ධ වෙන්න. අවංකව වැඩ කරන මහජනියෝයතු ඉන්නවා. තේරීම් කාරක සභාව එකඟ වුණා නිර්දේශ කරා පැරණි ක්‍රමයට මේ පළාත් සභාවෙද පවත්වන්න ඊට පස්සේ අලුත් ක්‍රමයේ අර්ථයේ පැවැත්වීමේ ක්‍රියාදාමයට යන්න. මේ අපේක්ෂාව මාර්තු 20 පෙර ඡන්දය පැවැත්ති. පළාත් පන්සලද පැවැත්ති. සීමා නිර්ණය කොමිසමක් පත් කරලා තියෙන්නේ. ඒක අපි සලකන්නේ අපේ කටයුතු වලට අවිරතාවයක් හැටියට. නමුත් සීමා නිර්ණය කොමිසම අපි ඡන්දය ප්‍රකාශ කරන ඉස්සෙල්ලා නම් විදියකින් ඒකල කොට්ටාස තීන්දුව කරලා ඒක ගැසට් කරොත් අපි බැඳලා ඉන්නෝ ඒ අලුත් කොට්ටාස අනුව නාම යෝජනා කරනවා. දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් හේතුවෙන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින්ද පීඩාවට පත්වෙලා. මේ හේතුවෙන් අද වන විට වෙළඳුන්ට ඔවුන්ගේ ව්‍යාපාර අතහැර දැමීමටයි සිදුව ඇත්තේ. නුගේගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ සහ පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණයේ සමහරක් වෙළඳ සැල් වසා දමා තිබෙනවා. ඒ සිය ව්‍යාපාර බිඳ වැටී ඇති බව පවසමිනුයි. දිනපතා ඉහළ යන භාණ්ඩ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල හේතු කොටගෙන අද සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරද අඩපණ වී තිබෙනවා. 250 ගෙන යන්නේ අරිම මරුන් ජීවිතෙන් මිසු ළඟට එලකිනු අඳුනවා. දැන් ගාලේ තිස්සේ වෙළඳාමත් නැ මේ. බඩු උකුණන්න බෑ වෙළඳාම නැ මිනිස්සුන් ගාව සල්ලි නැ. අඳාන යනවා අඩු කරන්න කියලා. ගේන මාරොත් අඩුව තමයි බඩු උකුණන්න ඕනේ. මස් මාළු ගන්නවා වගේ එළවලු වලට යනවා සල්ලි දැන්. 800ක් ගියා කොහම ගණන් වලට. වෙනදාට අපි 300 ගන්න එක කොහම ජීවත් වෙන්නේ මේම ගණන් කියන්නේ. ඊයේ තිබ්බ ගණන් නෙමෙයි අද. දවසින් දවස බුදුම විදියට මිල ගණන් එන්නේ. ඉතර අපි රුපියල් 1000 2000 ගෙනාව බඩු දැන් රුපියල් 15000ක් විතර ඕනේ ඒටික් ගන්න. සේදම ගණන් වැඩි. 180 ගෙනලා දක්කල 160ට දෙන්නේ. මිනිසුන කන්න සල්ලි නැහැ. මේ අතිපාඩුවට විකුණන්නේ 200 ගෙනලා තියෙන අමිරිස්. එතකොට ගොයිය සතු කරලා පොර දාලා අපිට ගෙනත් දීලා ගොයියටත් නෑ අපිටත් නෑ. මෙලවලු ගණන් ගිහිල්ලා හොන්දටම ගන්නම බෑ දැන්. වෙන්ද ගන්න විදියට 4 ගුණයක් වැඩි දැන්. පඩි වැඩි වෙන්නේ නැණි. ඉවත් වෙන අමාරු ළමයට ඉස්කෝලේ යන්න වියදම් කරන්නත් බොහොම අමාරු. 3000ක් විතර ඕන සම බඩු කර. එිනාට හොපින් එක බඩු නෑ. සල්ලි යනවා බඩු නෑ. පිටරේම රුපියල් 16ට 14 18ට තිබ්බේ වනේ. ළමයින්ට කන්න දෙන්න ඕනේ දර යනවා. වෙනදා පිටර 10 ගන්න මනුස්සයා පිටර 5 ගන්න. 50 ගන්න මනුස්සයා පිටර 15ක් වගේ තමයි ගන්න. සෑයින ගණන් ඉස්සර කිලෝ එක ගන්න මුදලින් දැන් 250ක් ගන්න වෙලා. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නත් අපි හොරා කන්නේ නෑනේ. සාමාන්‍ය අම්බ කරලා ගන්න දෙවෙන් කන්නවත් නැතුව ගියා. ඒ තවත් ඉතින් අපි මේ කට්ටිය තියාගෙන ඉන්න නරකයි යවන්න ඕනේ අපි. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.